මම ලිහිණිගේ චරිතයට සමු දුන්නා. මුදලට ආත්ම ගෞරවය පාවලා දෙන චරිතයක් කරන්නේ නැහැ. මේ වෙන විට කලා ශාස්ත්‍රය තුල රූපවාහිනී නාලිකා මගින් පවත්වන අවුරුදු කුමාරිය තේරීමේ තරඟවලින් රංගනය එක්වන චරිත බොහොමයක් ඉන්නවා. ඉතින් මේ විදිහට ඇවිත් රටේම ආදරය දිනාගත් අහිංසක චරිතය තමයි කවුරුත් දන්න දෙවෙනිනිමේ ලිහිණි. ලිහිණි කිව්වට ඇත්තටම ඈ ශාලිනි ප්‍රනාන්ඩෝ. හැබැයි මේ දවස්වල නම් දෙවෙනිනිමේ ලිහිණිව දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන ඉහෙවත් ශාලිනි කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. අවුරුදු පහක් ගොඩාක් කැපකිරීම කළා ලිහිණිට සාධාරණයක් ඉටු කරා යම් යම් හේතු කාරණා නිසා එහිදී ලැබුණු ප්‍රේක්ෂක ආදරයක් තුරුළු කරගෙනම මම ඒ චරිතයට සමු දුන්නා. ළඟදීම ලෝකයේ දෙක එනවා දෙරණ අවුරුදු කුමාරිය තරගයේ 2014 වර්ෂයේ තමයි ඉදිරිපත් වුනේ. ජයග්‍රහණය සමග තමයි රංගනයට අවස්ථාව ලැබුණේ. ඒ ලක්ෂිරි වික්‍රමගසිරිණියේ අවසන් වයසේ තේරුණු කුමාරියන් හැම දිනාටම ස්ක්‍රීන් ටෙස්ට් තිබ්බා. එතනින් තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ. ලිහිණි දෙවෙනි නිමිට එකතු වෙන්නේ කතාව අතිශයින් ජනප්‍රිය කාලයේය. ශාලිනිගේ පුද්ගලික ජීවිතය ගැන කතා කළොත් පියාගේ ආදරේ පුංචි කාලේදීම ඇරි නැති වෙලා අම්මයි අයියයි එක්ක තමයි මුදලට ප්‍රසිද්ධියට තමන්ගේ ආත්ම ගෞරවය පාවලා දෙන චරිත කරන්නයි කියලා තමයි ඇය කියලා තියෙන්නේ. ජීවිතයේ හැවණල්ලක් වගේ ඉන්න එකම කෙනා තමන්ගේ අයියා කියලා තමයි ඇයට සත්‍යන්ත පුවත්පතකට ඇගේ පුද්ගලික ජීවිතය ගැන ප්‍රකාශ කරලා තිබුණේ.